නාහෙවනට කෙල්ල තනියම නොගියේ ඇයිදැයි ඔහු තේරුම් ගත්තේ නාහෙවන එලිමහන් නවල්හලට ඇතුළු වෙද්දීය. හයිලෙවල් පාර ආසන්නයේ තුරු වියනක් යට ලී බංකු ගසා තනා තිබූ ඒ අවන්හල ඇත්තටම නිස්කලංකය. හැම මේසයකම වූයේ පෙම්වතුන්ය. නැත්තන් කෙල්ලන් දෙතුන් දෙනාය. අපි අතනට යන්. ඔහු කෙළවරේ අසුනක් පෙන්වා ඇයව එක්කගෙන ගියාය. බලන්න ටියුෂන් යනවයි කියලා ඇවිත් කොල්ලෝ එක්ක මෙතන. නාහෙවනේ උන් පෙම්වතුන් දෙතුන් පලක් දෙස බලා ඇය කීවාය. වන්දනා හිම ගියේ නෑ. මම කොහොමද ටියුෂන් යන කාලේ? එහෙමද මං ගැන හිතන්නේ? මං එහෙම හිතුවේ නෑ. කෙල්ල ටික වෙලාවක් බිම බලාගෙන උන්නාය. මගේ ජීවිතේ ගොඩක් වෙනස් අසංක. වෙලාවකට හරි බයක් දැනෙනවා. ගොඩක් බලාපොරොත්තු නැති හරි පාළු ජීවිතයක් මං හදන් ඉන්නේ. අප්පච්චි ඇරුණාම මෙහෙමවත් කතා කළේ අසංක එක්ක විතරයි. කෙල්ල අඬනවාද කියා ඔහුට බියක් දැනිනි. දුක් වෙන්න එපා. ජීවිතේ දුක් වෙලා වැඩක් නෑ වන්දනා. අපි ටිකක් හරි සතුටින් ඉන්න බලමු නේද? අප්පච්චිත් ආස එහෙම ඉන්න නේද? අර අප්ප දැක්කහම මට කන්න හිතුණා. කමුද? කෙල්ලගේ හිනාව පිපී ආවේය. හා මටත් ආවා සීනි සම්බෝල සුවඳක්. මං අරන් ඉන්නම්. ඔහොම ඉන්න කිව්වහම ගෙන දේ. ඇගේ අතක් ඔහුගේ අතක ගැටින. අද ගෙදර යද්දි රෑවෙයි නේද? බඩු ටිකත් අරගෙන සුටුස් ගාලා යනවා. අප්පච්චි පවුනේ අසංක. දවාලට එයත් තනියමනේ. මේ දුප්පත් කෙල්ල ඇගේ අප්පච්චි ගැන හිතන තරම් තමා තමාගේ පියා ගැන සිතා නැති බව සසංක දනි. එහෙත් තාත්තා තමාගේ නංගිගේ ජීවිතවලට මොනතරම් දේවල් කළාද? එකපාරට කල්පනාවට වැටෙනවා. මන්ද? ප්‍රශ්නයක් හිතේ තියන් ඉන්නවා වගේ. ඇයි අසංක? ඔහු මෝඩ පාටට සිනාසුනේය. හිතේ දෙයක් තියන් ඉන්නකොට එහෙමයිනේ. ඒකනේ මොනා වුණත් හරි අවංකයි. ඇත්ත කියනවා. කෙල්ල ඔහුට ප්‍රශංසා කළාය. මං කරන බොරුව දන්නවා නම් ඔයා මට කොහොම බනීද? සසංක සිතුවේය. හිතේ තියෙන ප්‍රශ්නයක් යාළුවන්ට කියලා හිත නිදහස් කරගන්න කියන්න ඕනේ. තාම ඇත්තටම යාළුද කියලා ෂුවර් නෑ නේද? මටද? මට ඇස් දෙක දිහා බලලා ඒවා කියන්න පුළුවන්. ඔහු එහෙම කියද්දී ඇය ඇස් පුංචි කර බිමට බර කර ගත්තාය. ඇස්වල ඇති යමක් ඔහුට පෙනේ යයි බියෙන් මෙනි. සුපර් මාකට් එකෙන් බඩු ගනිද්දී සසංක වන්දනා ළඟට මෙවි උන්නේය. ජීවිතයක් කුඩා වෙද්දී අහිංසක වෙද්දී එය කොතරම් හුරු බුහුටිතැයි සසංක සිතුවේය. ඔහු ආශා කළේ ඇය ජීවත් වන මේ සරල කුඩා ජීවිතයටය. ඒ ගැන හිතද්දීත් සසංකගේ හිතට මහා සැනසීමක් එයි. ඔහු ඇගේ අතින් එළවලු මල්ල ගන්නට යද්දී ඇයය දුන්නේ නැත. මොකද්ද හේතුවක් නිසා ඔහු ගැන ඇයට හිතෙන්නේ මහා බලසම්පන්න කෙනෙක් ගැන හිතෙන්නා බඳුවය. රන්තරු කේක් ආයතනයේ හිමිකරු බව දැන නොවුන්නද ඔහු ළඟ සිටියදී ඇයට මහා රැස්මාලාවක් ළඟ ඉන්නක් වැනි හැඟීමක් දැනේ. අනේ එපා, මං ගන්නම්. කෙල්ලෝ මෙහෙම දැක්කොත් කියයි හරි ලස්සන කොල්ලෙක්. පව් එළවලු මල්ලකුත් උස්සයි යනවා කියලා. ඇය මෙහෙම කියද්දි ඔහුට ලැජ්ජ හිතුනි. මොන මස්ද කන්නාස? ඇය ඇසුවේ සුපර් මාකට් එකේ මස් මාළු තිබූ පැත්තට යද්දීය. මමද? මම මස් මාළු කන්න වැඩි ආස නෑ. එහෙනම් මොනා කන්න දාස? කරෝල. පුදුමය, ජීවිත දෙකක් හාවෙද්දී මෙවැනි ගැළපීමුත් ඉබේම සිදුවෙනවාද? අනේ මගෙත් ආසම. කරෝල කෑල්ලක් තියෙනවා නම් පොල් සම්බෝලයක් තිබ්බත් ඇති. මටත් ඇති. හරි ආසයි කරෝල බෙදලා කන්න. එහෙනම් මිරිදට කරෝල තෙල් දාලා තියන්න. ඒත් ඉතින් කෑමක් දෙනකොට චිකන් චුට්ටකුත් ඕනේනේ. නැත්තම් මට අප්පච්චිත් බනි. ඇය කීවේ කුකුල් මස් කඩේ අසලට යද්දීය.
මේ ජීවිතය ගැන ඔහුට ඇත්තටම පුදුමය. තමා ලංකාවට ඇවිත් තවම මාස දෙකක්වත් ගත වූයේ නැත. මුළු ජීවිතයම මහා පරිවර්තනයකට ලක් වී ඇත. එහෙත් ජීවිතයේ මේ වෙනසට සසංග ආශා කළේය. ජීවත් වෙනවා කියා හිතෙන්නේ දැන්ය. කෙල්ල ඉරිදා තමාට දෙන්නට යන දවල් කෑම කොතරම් පේවි දෙන්නට යනවාදයි ඇය මේ උසවාගෙන යන බඩු මල්ලෙන්ම කිව හැක. අසංක ඔය මං කිව්වේ ලොකු කල්පනාවක. ඇය කියන්නේ හුරතල් ලෙසිනි. සෝරි සෝරි මම මෙතනින් බස් එක ගන්නවා. ඉරිදා කීයට දෙන්නේ? ඒ මුහුණ සෙලවෙද්දී කන පැලඳි කුඩා ටසල් දෙකත් ඒ අනුවම සෙලවේ. මං කීයට දෙන්න ඕනේ? මං උදේ 8:09 වෙද්දි උයලා ඉවරයි. අනේ පාන්දර හැරෙන්න වෙනවනේ. එහෙමත් හොඳයි ඉඳලා හිටලා. මේ බඩුවක් අහන්න හිටියේ. මොකද්ද මේ අහන්න ඉතින්? හදිසිය හිතටය. අප්පච්චි එහෙමත් ඉතින් කවුරු හරි ආවහම කියන්න ළමයෝ. අර තියෙන්නේ තිත්ත කසාය. ඔව්ව බොන්නත් හොඳ නැහැ. ඔහු සිනාසුනේ ඒ මුහුණ මත නෙත් තබාගෙනමය. බියර්ද? එව්ව හොඳට දන්නවා නේද? බොනවද? නොබොන්නෙමත් නැහැ. මං හිතුවා හොඳ ළමෙක් වෙන්න ඇති කියලා. ඇය එහෙම කියන්නේ අහිතකින් නොවේ. එහෙනම් වේලාසන එන්න හොඳේ, මං බලන් ඉන්නවා. අවසන් වචන ටික ඇය කීවේ තොල්පොට සොලවා හඬ නොනැගෙන ලෙසය. කෙල්ල හැදුවේ බස් එකේ යන්නටය. ඔහු ත්‍රීවිලරයක් නතර කළේය. ඇයව මෙහෙම බස් එකේ යවන්නට ඔහුට දුකය. අනේ මං බස් එකේ යන්නම්. බෑ මේවා උස්සගෙන. ඉතින් නගින්න. එහෙම අනකරද්දී හිතට ආශාවක් දැනෙන්නේ ඇයි? ඔහු ත්‍රීවිලරයෙන් ගාන අසා ගෙව්වේය. සල්ලි වැඩි නම් මට කීයක් හරි දෙන්න අසංක මහත්තයා. ඇය අතපා විහිළුවට කීවාය. ඊට පසු ඇද කළාය. එන්න පාන්දරම එනවා. මට කිරිබතුත් ඕන. ඇයට ඇස් හමු විය. ඇගේ ඇස් තෙමී ගියේ ඉබේටමය. ගෙදර යන ටිකට 7-8 වතාවක් දැස් තෙත් විය. ඔහු ගැන හිතන හිතන පාරට දරුවෙක් ගැන හිතෙද්දී කිරි දෙන අම්මා කෙනෙකුට තනයට කිරි උනන්නාක් මෙන් පපුව බර වෙයි. වන්දනාට එකක් හරි විශ්වාසය. ඒ පපුව මේ ලෙස බර වෙන්නට ගත්තේ එදා උදෑසනේ ඔහුගේ දෙන දුටු මොහොතේ සිටය. ඉන්පසු දැසට මිරිස් කුඩු ඉස්සාක් මෙන් ඒ දැසම සොයා සොයා දැවිල්ලෙන් කැටුනේය. රහසින් රහසින් මේ හිතට ගලන්නේ මොනවාදැයි ඇය දැන උන්නාය. මේ පාළු ජීවිතයේ එහෙම කෙනෙක් ගැන හිතන්නට ලැබීමත් ඇයට පුදුමය. කවදාවත් කෙනෙක් ගැන හිතුනේ නැත්තේ ඔයා ගැනම හිතෙන්නේ හිත නොඉඳුල්ව තියාගන්න ඕන නිසාද? ඇය හිතන්නේ මේවාය. බඩුමලු දෙකත් ඔසවාගෙන රෑ 7:00 පමණ ත්‍රීවිලරයෙන් කෙල්ල බහිද්දී අප්පච්චි ඇය එනතුරු පාර බලා උන්නේය. දුවගේ මුහුණේ මේ දවස්වල ගලන සිරියාව දෙස අප්පච්චි බලා උන්නේ ආසාවෙනි. මං වැඩිම වුණොත් තව අවුරුදු 3-4 ජීවත් වෙයි. ඒකත් ෂුවර් නෑ. එයාගේ ජීවිතේට හොඳ කෙනෙක් කෙනවා නම් හොඳයි. නැත්තම් මෙයාගේ අම්මත් මට හරියට දොස් කියයි. හැදුවේ එක කෙල්ලයි. ඒකිවත් අනාථ කළා කියලා අම්මා බනි. අප්පච්චි සිතුවේ එහෙමයි. ඔහු ත්‍රීවිලරය ළඟටම දුව ගියේ දෙනෙත්වල තෙතමනියඳ සමගය. බඩු ටිකක් ගන්න ගියා අප්පච්චි, පරක්කු වුණා. කෙල්ල කියන්නේ සාරිපොට ඉන්නේ ගහගෙනය. ගෙදර ඇවිල්ලා මාත් එක්කම යන්න තිබ්බනේ පුතේ, බඩුත් උස්සගෙන. අප්පච්චි එහෙම කියද්දී වන්දනාට සිහි වූයේ පොලේ බඩු ගනිද්දී ඔහු ළඟින් උන් අයුරිය. පුතා පොඩි පාටියකට බඩු ගෙනත් වගේ. අප්පච්චි බඩුමලු දෙක අතට ගනිමින් කීවේය. කෙල්ල සිනාසුනේ ලැජ්ජාවෙනි. එහෙමත් නෑ අප්පච්චි.
ටික ටික ගත්තේ ගෙදර බඩු ගොඩක් ඉවර වෙලා තිබුණේ අපිත් ඉඳලා හිටලා පොඩි පාටියක් දාන්නත් එපැයි නේද පුතේ අපේ පාටියට කවුරුත් නැතුවනේ අප්පච්චි හිටියේ දැන් එක්කෙනෙක් එනවනේ අප්පච්චිගේ කතාවට කෙල්ලගේ කතා නැත මේවා කතා කරන්න එයාට ඉන්න තිබ්බේ අම්මා මාව ඉතුරු කරලා එයා ගියා ඒකි අනිත් පැත්තයි වෙන්න තිබ්බේ ආ අප්පච්චි වත්තත් සුද්ධ කළාද ඔව් පුතේ දැන් හොඳයි නේද වන්දනා දොරකොඩේ ඉඳ කුඩා මිදුල දෙස බැලුවාය දැන් හරි පිම්පාටයි මං කුෂන් කවර ටිකක් හේදුවා එවරනම් කෙල්ල අප්පච්චි දෙසට හැරි ඉනට දෑත් තබා ගත්තාය වැඩ කරලා වැඩි නේ අප්පච්චි ඔයාට නම් නෑ පුතේ කාලෙකට පස්සේ අද තමා ඇඟට පණක් තියෙන්නේ බලන් ගියාම අපි බලෙන් ලෙඩ හදාගෙන තියෙන්නේ වන්දනා අප්පච්චි දෙස බැලුවේ කරුණාබරවය තේ බිව්වද නෑ ඔයා එනකල් උන්නේ මං අද කූල් සරුවත් බිව්වා අප්පච්චි නා හෙවණින් රහද හරි රහයි ගියේ කාත් සමගදයි අප්පච්චි ඇසුවේ නැත තාලයක් හැඩයක් තනුවක් නොමැතිව ගලා ගිය කෙල්ලගේ ජීවිතය ලස්සනට ගලන්නේ දැන්නේ